ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසෙක්වා ඔබ සමග වනසෙක්වා සුවිශේෂක මාතේතුමන් විසින් ලියන ලද දේ වාක්‍ය නම් මෙසේය ස්වාමිනී ඔබ වහන්සේට මහිමය වේවා ඔබ ජේසුස් වහන්සේ ශිෂ්‍යාවකයන්ට කතා කොට සබවින්ම මම ඔබට කියමි ධනපතියෙකුට දෙවන් වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වීම දුෂ්කරය යලිත් මම ඔබට කියමි ධනපතියෙකුට දෙවන් වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වීමට වඩා ඔටු වෙකුට ඉදිකටු මලින් රිංගා යෑම පහසුයයි වදාළසෙක ශ්‍රාවකයෝ අස අතිශයෙන් මවිත වී එසේනම් ගැළවීම ලැබිය හැක්කේ කවරෙකුට දැයි ඇසූහ ජේසුස් වහන්සේ ඔවුන් දෙස බලා මිනිසුන්ට නම් එසේ කළ නොහැකිය හේ දෙවියන් වහන්සේට සියල්ල කළ හැකියයි වදාළසෙක එවිට පේදුරු කතා කරමින් බලන්න අපි නම් සියල්ල අතහැර දමා උබානුවා මෙවුම් එහින් අපට කුමක් ලැබේදයි උන් වහන්සේ නැසිය ජේසුස් වහන්සේ උන්ට කතා කොට මෙසේ වදාළසේක සබවින්ම මම ඔබට කියමි මතු ඇතිවන නව යුගයේදී මනුෂ්‍ය පුත්‍රයාණන් මහිමාන්විතව සිංහාසනයේ වැඩ සිටින කල මා අනුගාමී උබවත් ඊශ්‍රායෙල් ගෝත්‍ර 12 විනිශ්චය කරමින් සිංහාසන 12ක් පිට හිඳින්නොහුය අරත් මාගේ නාමය නිසා ගේදර හෝ සුහුිරන් හෝ සුහුයුරියන් හෝ පියා හෝ මව හෝ දූපතුන් හෝ ගම්බීම් හෝ අත්හැල කවරකුවද ඔහු ඒ වෙනුවට සිය ගුණයක් ලබන්නේය සදාතන ජීවිතයද හිමි කරගන්නේය එහෙත් ප්‍රථමයෝ බොහෝ දෙනෙක් අන්තිමයෝද අන්තිමයෝ ප්‍රථමයෝද වන්නාහ ස්වාමීන් වහන්සේගේ ජීවන දායක සුභාරංචිය නම් මෙසේය ක්‍රිස්තුනේ ඔබ වහන්සේට ප්‍රශංසා වේවා වැඩිමන් ප්‍රමාන්තිනි මගේ ආදර ප්‍රමාන්තිනි කැඳවීම සම්බන්ධ ස්වාමීන් වහන්සේගේ විදිය අද අපි වචනය තුළ දකිනවා අද සිස්ටර් හයසින්ගේ බර්ත්ඩේ එක එතකොට උපන්දිනයේ දවසේදී උපන්දිනයේ උපත කියන තැනදී ස්වාමින් වහන්සේ විශේෂ දෙයක් කතා කරලා කියනවා. එතකොට සිස්ටර්ගේ බර්ත්ඩේ එක දවසේ අද දයාබරව උන්වහන්සේ කතා කරලා කියන්නේ මම ඔබත් එක්ක ඉන්නවා. මම ඔබත් එක්ක ඉන්නවා. එතකොට මම ඔබත් එක්ක ඉන්නවා. ඒ නිසා යන්න මේ කාර්ය කරන්න. මගේ දරුවා එක සිස්ටර් ලොකු ශක්තියක් වෙයි ස්වාමීන් වහන්සේගේ වචනේ. එනිසා ඒ තැනදී මගේ ආදර ප්‍රේමවන්තේනි මේක තමයි ඔබගේ මගේ ජීවිතේ එකම ශක්තිය ස්වාමින් වහන්සේ නැත්නම් ස්වාමින් වහන්සේ නැත්නම් අපි මොනවා වෙයිද කියන එක දැන් උදාහරණයක් වශයෙන් සාමාන්‍ය මේවා ප්‍රසිද්ධිය කියන්නේ නැහැ නමුත් මම කියන්නම් ඒ කියන්නේ මේ දේශනා කරන මම දැන් අල්තාරයට ගිහිල්ලා එකපාර ශිෂ්‍යගේ නම අමතක වෙලා ශිෂ්‍ය ශාමෙන් කියලා කිව්වනේ මම හිතා මම සද්ද නැතුවේ මට මේක කව කරන්න තිබුණා ආශ්‍ර ශිෂ්‍ය ශාමෙන් ගෙත් බර්ත්ඩේ ශිෂ්‍ය හයසින් ගෙත් දැන් මගක් ඇද්දි මම කරි වැරද්දක් වුණා වගේ කියලා මතක් වෙච්ච නිසා තමයි ශිෂ්‍ය හයසින් කියලා ඊට පස්සේ කිව්වේ මගේ ප්‍රමාන්තනේ දැන් ශාමෙන් ශිෂ්‍ය ශාමෙන් ගෙත් බර්ත්ඩේ එක තියෙනවා මේ මට වැරදුන්නේ නැහැ හරිද ඉතින් මගේ ආදර ප්‍රමාන්තනේ ඉතින් ඒම චරිත තමයි අපි ඒ කියන්නේ උන්වහන්සේ අත ගත්තොත් උන්වහන්සේ අත ගත්තොත් මොකක් වෙයිද කියන එක දන්නේ නැහැ. ඒ නිසා ඒක උන්වහන්සේ තෝරගත්තේ එහෙම අය. දැන් මට හොඳට මතකයි ඕ ලෙවල් පේපර් එක මගේ. ඕ ලෙවල් පේපර් එකේදී මට හොඳටම පුළුවන් ගණන්. හොඳටම ආයිතියන් ෆින්ගර් ටිප්ස් වල ගණන් තිබුණේ. ඉතින් අත ගණන්කාරයක් නැද්ද? ඉතින් මොකද වෙන්නේ? මගෙන් ටියුෂන් ගත්ත ළමයි තියෙනවා. ගණන් දවසේ මම ගියේ කොහමද? අන්න කලණයාගේ දවස කියලා අම්මා මෙහෙම ගියේ ගණන් දවසේ කොහමද? කියන්නේ මන්ට මම උගන්න පුළුවන් ළමයි හිටියේ. හරි. ඒ කියන්නේ සර්ට් එක තරඟට සමහර ගණන් ගන්න. ඒ තරමට පුළුවන් ආයෙනම් පල්ලියටත් ගියේ නැද්ද මන් දන්නේ නැහැ. ගිහිල්ලා මගේ ප්‍රේමවන්තෙනි පේපර් එක ගත්ත මට හදන්න බැරි ගණනක් ඉන්න බෑ. තේරුණාද? ඒ වෙලාව තනිකර බ්ලැක්අවුට් එකක් තනිකර බ්ලැන්ක් මුකුත්ම පේරුන්නේ නැහැ මගේ ප්‍රමාන්තරි. يعني ගාන දන්නවා හදා ගන්න බෑ. මුළු පැය තුනම ඇඬුවා පේපර් එක තියාගෙන. එදායින් ඉඳන් මම දැනගත්තා. ඒ කියන්නේ අපේ හැකියාවන් දක්ෂතාවයන් මෙහෙම කරද්දි ඒ කියන්නේ ඒක තප් මේ චූටි මේකකින් සම්පූර්ණයෙන්ම නැති වෙන්න පුළුවන්.
එනිසා අද අද ඒක ජීවිතේ ඒ වගේම හොම්බ ඇනගත්ත තැන්වලදී හොම්බ ඇනගෙනම තමයි ඉගෙන ගන්න දෙවියන් වහන්සේත් එක්ක විතරයි මට මොනවරි තියෙන්නේ උන්වහන්සේ නැත්තම් අපි ඉවරටම ඉවරයි එනිසා මේක දාබර සම්බන්ධතාවයක් ඒක හරියට කියනවා ඒ කියන්නේ හරියට කූඩැල්ලෙක් अंगे एल्लीला इन्ना वागे दरुवेक अम्मागे अंगे एल्लीला इन्ना वागे उन वाहन से गे अंगे एल्लीला पूर्णव यापेन तना अब कि ना पैरासाइट केला क्या ने परपोषित हो अब स्वामी वाहन से तुला पूर्णव परपोषित चरित मागे प्रेमांते ने स्वामी वाहन से तुला स्पूर्णव यापेन उन वाहन से वम्म හොයන තැනක එතනින් අහකුනොත් එහෙම ඉවරටම ඉවරයි ස්වාමිනාසේ අත ගත්තොත් අපි ඉවරටම ඉවරයි අපි කියන born again experience කියලා ඒ කියන්නේ මැරිලා ඉපදිලා born again ඒ කියන්නේ අපේ තියෙන තත්ව වලින් වැටිලා දූවිල්ලට වැටිලා දූවිල්ලෙන් ආවාය සමහර කොරෝනා ඇස්සේ එහෙම අත්දැකීම් ලැබපුවා ඉන්නවා මරණය ඇස්සේ මැරෙන්න ගිහිල්ලා මැරෙන්න ගිහිල්ලා ගොඩ එන අය. ඒ රාත්‍රියේ 12 ගානට මට කෝල් එකක් තිබුණා මං කෝල් බෑක් කරද්දි කිව්වා ෆාදර් වයිෆ්ට හොඳට මම අමාරුයි වයිෆ්ට හොඳට මම අමාරුයි උස්ම ගන්න ප්‍රයෝග කරා ඒ වෙලාවේ මට හිතේ මම ප්‍රයෝග කරා ඊට පස්සේ ආයි කිව්වා හොඳට මම අමාරුයි අන්ටාන්ඩ් හස්බන්ඩ් අන්ටාන්ඩ් කියනවා හොඳට මම අමාරුයි ෆාදර් ICU එකට අරන් ගියා මොනවා හරි කරන්න ඉතින් මන්දේ කා මට තව කෝල් එකක් එනවා ෆාදර් මේ වෙලාවේ අයියට උස්ම ගන්න බෑ ප්‍රඥා කරන්න මගේ ප්‍රමාන්තේනි උදේ ඒ දෙන්නම කතා කරා උදේ ඒ දෙන්නම කතා කරලා ස්වාමීන් වහන්සේට ස්තුති කරා ස්වාමීන් වහන්සේ ස්තුති කරා ෆාදර් ජේසුමයි ජේසුගේ කරුණාවමයි අපි මෙතන ගැලෙව්වේ ජීවිතේ හැම අත්දකිනකොට අපි ජීවිතේ මැරෙන්න ගිහිල්ලා නෙමෙයි අපි ජීවිතේ born again වෙලා තියෙන්නේ ජීවිතේ බිඳුවලට වැටිලා බිඳුවට වැටිලා එතනින් ස්වාමීන් වහන්සේ අරගත්තයින් පස්සේ උන්වහන්සේ කතා කරද්දී මම නෙමෙයි පුතේ මමයි පුජික ජීවිතේ සෙන්සලප්පුවෙන් අඩි දෙකක් තුනක් උඩින් ඇවිදපු අය අපි ස්වාමී කෙනෙක් වෙනවා තෝර ගන්නවා කියන තැනදී 1995 මට අද වගේ මතකයි සාමාන්‍ය ඉන්ටර්විව් එකකවත් නෙමෙයි මම සෙමිනේරියට ගියේ ඒ කියන්නේ විශේෂිත ඒ කියන්නේ ඉන්ටර්විව් එකක් නැතුව වෙනම ගත්තේ වෙලාවේ ඉතින් එතනදී මම මතකයි මං ගිහලා කෙලිම ෆාදර්ස් ටේබල් එකේ ඉඳගත්තේ අනිත් 180 සාමාන්‍ය මේසවල කද්දි සෙමිනේරියන් කෙනෙක් ෆාදර්ස් ටේබල් එකේ ඉඳගන්නේ නැහැ ෆාදර් රෙක්ට මට කම් කියලා ඉඳගා තිරනාද කියන එක ඉතින් අනිත් අය බලන් ඉන්න හැටි දෙන්නම් කොහමම කියනද යන් එහෙම නිකන් අමුතුම ඉන්ටර්විව් එකක නද තෝරගෙන නැද්ද නිකන් එහෙම තැනක එළියෙන් පෙන්වෙන්නේ නැහැ අතුලෙන් මේ ඔළුව ඉදිමිලා හිටියේ ස්වාමිනාසේ මඩ කන්න අත ඇරිද්දි සමහර වෙලාවට පස් කන තැනට වට්ටද්දි මම නැහැ ස්වාමිනේ ඔබ වහන්සේ විතරයි කියලා අපි ඉතුරු වෙන තැනක් එනවා එනිසා සමහර වෙලාවට මගේ ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ කොරෝනාව ඔබ වේ බින්දුවට දාන අත්දැකීම ඒ වේදනාව ලස්සන ගුරුවරයෙක් ඔබගේ ජීවිතේ දේවල් කියා දෙන මම නම් නැහැ ස්වාමිනේ ඔබ වහන්සේමයි මේ තැන ඔබගේ ජීවිතේ ලස්සන අත්දැකීම එතන ස්වාමී ඔබ එතන අල්ලගත්තයින් පස්සේ ඒ බින්දුවේ රසය බින්දුවේදී ස්වාමින් වහන්සේව අල්ලගත්තයින් පස්සේ මට ඉන්නේ ඔබ වහන්සේ විතරයි ස්වාමීනි ඒ අසරණ කමේ දැනෙන සරණයක් තේනවා මේ ලෝකේ හැම මුක්කුවක්ම ගැලවිලා අසරණ කමේ සරණයක් අසරණ කමේ සංරක්ෂණයක් ඒ උන් වහන්සේමයි කියන තැනක අද උන්වහන්සේ කතා කරලා කියනවා සුවිශේෂයේ මගේ ප්‍රමාන්තයනි ධනවතෙක්ට දේවරාජ්‍යයට ඇතුළු වීම හරියට ඔටු වෙකුට ඉඳි කටු මලෙන් යනවාට හා අමාරුයි කියලා කියනවා. උන්වහන්සේ පොසත් තරුණයාගේ සිද්ධියෙන් කතා කරලා කියනවා බලන්න 23 වෙනි වගන්තිය. ඒකට උන්වහන්සේ සිය ශ්‍රාවකයන්ට කතා කොට සබවින්ම මම ඔබට කියමි. ධනවතෙකුට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීම දුෂ්කරය. යලිත මම ඔබට කියමි.
ධනපතියෙකුට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වීමට වඩා ඔටුවෙකුට ඉඳිකටු මලින් රිංගා යෑම පහසුයයි වදාළසේක. දැන් මේක බයිබලීය හැඳින්වීම් ගොඩාක් තියෙනවා. මේක එක හැඳින් තේරුම් ගැනීමක් තමයි. සාමාන්‍යයෙන් ආරක්ෂාව සඳහා නගරයේ ලොකු තාප්ප තිබුණා. චීන මහා ප්‍රාකාරය වගේ එච්චර ලොකු නෑ. නමුත් තාප්ප තිබුණා. ඒකේ ප්‍රධාන ගේට්ටුවක් තිබුණා. ඒ ප්‍රධාන ගේට්ටුව අරින්නේ නැහැ සාමාන්‍යයෙන්. මිනිස්සුන්ට යන්න පුංචි ගේට්ටුවක් තිබුණා. මේකට තමයි ඉඳිකටු මල කියලා කිව්වයි කියලා කියන්නේ. එතකොට විලියම් බාක්ලි කියන ගත්කතුවරයා එයා කතා කළා කියනවා දැන් ඔටුව සාමාන්‍යයෙන් යන්නේ ලොකු බඩු ගොඩක් ගැට ගහගෙන. එයාගේ බඩු නෙමෙයි අනිත් අයගේ. තේරුණාද කියන එක? ඉතින් බඩු ගොඩක් ගැට ගහගෙන එයාගේ බඩු තියෙනවනේ. එයාගේ මොල්ලි දෙකක් තියෙන්නේ. තේරුණාද කියන එක? මේ දේ සහ ජලය තමයි ඔය මොල්ලියලා තියෙන්නේ. ඒ මොල්ලි මොකද? ඒ කියන්නේ ස්ටොක් එකක්. ස්ටොක් එක දෙවියන් වහන්සේයි ඔටුවම ගත්තේ නැත්ද? ජේසු ඔටුවම ගන්නෙ. ඒ කියන්නේ ස්ටොක් එකක්. ඒ කියන්නේ කාන්තාරයේ පාවිච්චි එක්ස්ට්‍රා පාවිච්චි කරන්න තියෙන තැන්. වතුර නැති වෙද්දි, කෑම නැති වෙද්දි මේ මොල්ලිය බහිනවා මගේ ප්‍රේම. මේ මොල්ලිය වැය වෙනවා. දැන් මේ බඩුගොඩ අරගෙන යන තැන බඩුගොඩ දැන් මේ ඉඳිකටු මලෙන් යන්න නම් අනිවාර්යයෙන් මේ බඩුගොඩ පහළට දාන්න ඕනේ. පහළට දාලා තමයි මේක රින් ගන්න ඕනේ. මේක තේරුම් කර දීමක්. මේක එක ඉන්ටර්ප්‍රිටේෂන් එකක්. හැබැයි මේක ඒ ඉන්ටර්ප්‍රිටේෂන් එක තිබිච්චාවේ. හැබැයි වචනේ කතා කරලා කියනවා. ඉඳිකටු මලෙන් යනවට වඩා අමාරුයි. ඒ කියන්නේ දෙවනස්ස මොකද්ද කියන්නේ? ඒ ඒ ඒ ඉඳිකටු මලෙන් නම් යන්න පුළුවන්නේ. ඔටුව කොහොම හරි ඇම්බරිලා දෙකට නැමිලා මිරිකිලා යන්න පුළුවන්නේ. හැබැයි ජේසු මේ කියන තැන it is impossible ධනවත් කෙනෙක්ට දේව රාජ්‍යයට යන්න බෑ. අමාරුයි අරක ලේසීමේට වඩා. මගේ ප්‍රේමවන්තයනි මේ කතා කරලා කියන්නේ මොකක්ද? ඔබගේ ජීවිතයේ ස්වාමීන් වහන්සේ අභියෝග කරන්නේ මම. ඒක ඒ පොසත් තරුණයා ඇයි හැරිලා ගියේ දුකෙන්? ඒ සිප්‍රසත් තරුණයා දුකෙන් හැරිලා යන්න හේතුව මොකක්ද? 22 වගන්තිය ඒ තරුණයා ඒ කීම අසා දුම්නස් සිතින් යන්නට ගියේය. දුම්නස් සිතින් 22 වගන්තිය ඒ තරුණයා දුම්නස් 22 මතය 19:22 දුම්නස් සිතින් යන්නට ගියේය. ඊයේ සුවිශේෂ පුතේ එහෙත් ඒ තරුණයා ඒ කීම අසා දුම්නස් සිතින් යන්නට ගියේය. මන්ද ඔහු බොහෝ ධන සම්පත් ඇති කෙනෙකු වූ බැවිනි. බොහෝ ධන සම්පත් ඇති කෙනෙක් වූ බැවිනි. එක එක හේතුව එයාගේ ගොඩ ගැහිල්ලක් තිබුණා. එයාගේ කියන දෙයක් තිබුණා. එයාව බලා ගන්න, එයාව රැකෙන තැනක් තිබුණා. මේක තමයි ප්‍රධානම බාධා වෙන්නේ. දබරතා තාත්තේ accounts ටික දැන් account එකේ සල්ලි ඉවර වෙගෙන යනවාද? savings ටික ඉවර වෙගෙන යනවාද? සමහරට ස්පිරිතාලයට ගෙවන්න hotels මේ දවස්වල පුදුම හම්බ කිරිල්ලක් හම්බ කරන්නේ. covid hospitals hotels ඔක්කොම hospitals වෙලා ඔක්සිජන් වලට වෙන දවස් පහක් සතියක් විතර ලක්ෂ 5ක් විතර ගන්න තැන් තියෙනවා. දවසට 15,000 කාමරයක මම දන්නා ඉන්නවා කැරපොතුත් ඉන්නවලු. මොනව කරන්නද? වෙන උස්මට තියෙන බයත් එක යන්න එපැයි. ජීවිතේ සමහර වෙලාවට ඔබගේ අතමිට කාසි පණක් තිබිච්චේව නැති වෙලා ඔබගේ හැකියාව නැති වෙලා දොස්තර ලසරන වෙලා මේ වෙනකොට ලංකාවේ ඇන්ටිජන් කිට් එක නැහැ. ඉස්පිරිතාලවල එක නැහැ. ඔක්සිජන් ඔක්සිජන් වෛද්‍යවරු මාතක කතා කරා ඔක්සිජන් තියෙන ඔක්සිජන් සිලින්ඩර් සාමාන්‍ය 130ක් එක්ස්ට්‍රා තියාගෙනයි පාවිච්චි කරන්නේ. මේක කලමනාකරණය වෙන්නේ නැහැ. අර 100ක් දැන් අරගෙන සමහර හුස්ම ගන්න ඔක්සිජන් නැහැ. අරක අරගෙන හරියට ගේන්න මේ සර්කියුල් එක හරියට වෙන්නේ නැහැ. කොරෝනා වලට බෙහෙත් නැහැ. බෙහෙත් නැහැ. IDH එකේ මට දුන්නේ විටමින් සී 5ක් විතරයි. උදේට විටමින් සී 5ක් දෙනවා. ප්‍රෙෂර් වැඩි වෙලා තිබිච්ච නිසා සමහර කොරෝනාට ප්‍රෙෂර් වැඩි වෙනවලු. ප්‍රෙෂර් පෙති භාගයක් දුන්නා. එච්චරයි. වෙන කිසිම කොත්තමල්ලි ටිකක්වත් දුන්නේ නැහැ. බෙහෙත් නැහැ. අතුලෙම්ම සිස්ටම් එකෙම ෆයිට් කරන්න ඕනේ. දොස්තරලාට තියෙන්නේ බලාගෙන ඉන්න විතරයි. කොච්චර වෛද්‍ය විද්‍යාව නොණ්ඩි ගහන දනකට පත් කරලාද? මේ තාක්ෂණය අබ්බගත කරලාද කරුණාව ඉස්සරහා. දැන් ඩෙල්ටා වලට වඩා හපන් එකක් තියෙනවානේ.
දැන් ඩෙල්ටා වලට වෙන රටවල් සෆර් කරනවා ඩෙල්ටා වලට වඩා අපාන් එක සූදානම් ශරීරයෙන් එන්න ඩෙල්ටා වලට පස්සේ ඒක එන්නේ එයි එන්න මම එනවා කියලා නෙමෙයි ඇතර හොඳ කියන්නේ ඊට පස්සේ ආයිත් ලෑස්ති වෙලා එන්න මොකද ඩෙල්ටා හැදිච්ච ආයතේ ඒක හැදෙනවා ඒ ප්‍රභේදයෙන් වෙනේව හැදෙන්න පුළුවන් මුලින් හැදිච්ච ඉවෙන්ට ඩෙල්ටා හැදෙනවා ඇතර හොඳ කියන්නේ මම බය කරනවා නෙමෙයි බය වුණත් කමක් නැහැ ඉතින් මම මොනවා කරන්නද ඔබ බය වෙනවා නะ ඇතර හොඳ කියන්නේ එතනදී මේ කතා කරන්නේ අපව දනගස්සලා හැබැයි දුනාසගේ සුවිශිෂ්‍යත් එක්ක මගේ සුභාරංශයක් නෙමෙයිද දෙවියන් වහන්සේටයි සියල්ල කරන්න පුළුවන් උනාස කතා කළා කියන ඔටු වෙක්ට ඉඳි කටු මලෙන් යනවා හට වඩා අමාරුයි ධනවතෙක්ට දේව රාජ්‍යට යන එක දැන් ඔබට ඕනේ මෙතන පැල් බැඳගෙන ඉන්නද කොමාරි පොරකාගෙන මිරික්කගෙන ඉන්න කන්ටැක්ට්ස් යාගෙන මෙතන ඉන්නද ලංකාවේත් තව වෛද්‍යවරේ කතා කළා කියනවා සල්ලි තියන අය කොමාරි හෝටල් එකකට ගිහිල්ලා ඔක්සිජන් ටිකක් අරගෙන කොමාරි එක මිලදි තාමත් ඒක ගැට ගහ ගන්නවා දුප්පත් අය ගොඩාක් බුරුතු පිටින් මැරෙනවා කරගන්න දෙයක් නැතුව ඒකද ජයග්‍රහණය කොමාරි ජීවිතේ ගැට ගහ ගන්න එකද ජයග්‍රහණය अगे प्रेमानी अभी तेनाव देवराज्य स्वर्ग राज्य पटांग मेतना देव अम्मा अम्मा देवराज्य हिटिये मेलो अम्मा देवराज्य अत्या मेतना स्वर्ग गेदर गल गमे बलगन इन तनक जिस मिसअंडर्स्टैंड करनक ඇගේ අරගලේ දරාගෙන ස්වාමීන් වහන්සේගේ නාමයෙන් දුන්නා පුරන්දුව ඉෂ්ට වෙනවා මයි විශ්වාස කළා භාග්‍යවන්තයි දෙවරාජ්‍ය අධ්‍යක්ෂ නේතන එතනින් පටන් ගන්න දේ තමයි කම්ප්ලීෂන් කල්මිනේෂන් පූර්ණත්වයට යන්නේ ස්වර්ගයේදී මගේ ප්‍රේමාන්තයනි එතකොට උන් වහන්සේ ඒ නිසා ධනවතෙක්ට දෙවරාජ්‍යට යනවා කියන කේ ප්‍රශ්නය ඔටුවෙක් ධනවතා ඔටු එක්ට සමාන ගැගේ යාගේ තිනා පැක් කරගත්ත දේවල් ගොඩ ගහගත්ත දේවල් ඉවර තිනා මොල්ලි තිනවා ඒක ඉතුරු කරගත්ත දේවල් ternaryද කියන එක සංරක්ෂණය කරගත්ත දේවල් මේ ඔක්කමත් එකයි ඉන්නේ දැන් ඔබ කම්ෆර්ටබල්ද ඔබ කම්ෆර්ටබල් තැනක ඉන්නට ඇති හරි මේ ප්ලෑන් එක මෙහෙමයි ඊට පස්සේ මේ ප්ලෑන් එක මෙහෙමයි හරි මෙමයි ගෙදරින් එළියට බහින්නේ නැහැ දැන් මෙහෙමයි කරන්නේ හරි හරි ඔක්කොම ඔන්ලයින් ගෙන්න ගන්නවා හරි මටනම් කොරෝනා හැදෙන්න විදියක් නැද්ද ඒකද ඔබගේ සංරක්ෂණය ඒක තමයි ඔබගේ ධනවත්කම මගේ ප්‍රේමවන්තයනි ස්වාමින් වහන්සේ කතා කළා කියනවා ගිඩියන්ට විරාවලියේ අද අපි අත්දකින්න තැන අද පළවෙනි කියවේ මේ හරිම ලස්සනයි මේක ඔබ විරාවලිය සම්පූර්ණයෙන් කියවන්න වෙලා හම්බුනොත් මගේ ප්‍රමුඛන්තයනි ස්වාමින් වහන්සේ උන්වහන්සේ කතා කළා කියනවා 11 වෙනි වගන්තියේ සිට සම්ිදානන් වහන්සේගේ දූතයා පැමිණ අභිෂි ජෝෂ අයත් ප්‍රාහිති වෙන ආලෝන ආරම්භයට හිඳගත්තේ දෙවදූතයනවා ජොෂුවාගේ පුත් ගිඩියන් ජෝෂ්ගේ පුත් ගිඩියන් මිදියන් වරුන්ගෙන් තිරිඟු සංගවා ගන්න පිණිස එවන් මුද්‍රික යන්ත්‍රයේ මඩීමින් සිටියේ ඒ කියන්නේ ගිඩියන් ඒ වෙනකොටත් තේරනාද කියන එක ඒ වෙනකොටත් මොකක්ද කරන්නේ මිදියන් හමුදාවෙන් ගැලවෙන්න ඒ කියන්නේ මිදියන් හමුදාවට යටත් වෙලා පීඩාවක ඉන්න තැනක එයාලගෙන් හංගන්න තමයි එයාගේ අසන්න හංග ගන්න ඒ කියන්නේ පීඩාවක ඉන්නේ මග්ද ඔබ බොහෝ දෙනෙක් තීන දෙයින් නෙමෙයි සමහර වෙලාවට ඔබ මහා ආදරයක අපි චූටි ප්‍රොජෙක්ට් එකක් කරද්දී කොරෝනා හැදිච්ච ගෙවල් වලට බෙහෙත් ටික දෙන්න කැම ටික දෙන්න විටමින්ස් ටික අරන් දෙන්න මේ ප්‍රොජෙක්ට් එකට ඔබ උදව් කරපු විදිය බව උදව් කරන විදිය ඒ වගේම ඔක්සිමීටර්ස් ලේඩ්‍රිජ් එකට අරගෙන දෙන්න සැලසුම් කරද්දී පොඩි උන්ගේ හුස්ම ටික රැකක දෙන්න මම ප්‍රමුඛන්තේනි
මේ වෙනකොට එක අපි ඉරිදා අනවුන්ස් කරේ ඉරිදා අනවුන්ස් කරලා සඳුදා අඟහරුවාද අද දවද අද දවස් දෙකයි මේ වෙනකොට මම හිතනවා අපිට ඔක්සිමීටර්ස් 500ක් විතර අනිවාර්යෙන් ගෙන්නන්න පුළුවන් 500ක් විතර ඒ ඔබ ඔබගේ දායකත්වය ඒ ඇවිල්ලා මේ තීන ඉතුරු නාය නෙමෙයි ඔබ තියෙන දේ බෙදාගත්ත ලස්සන ඒක ඔබ දෙද්දී කිසිම කෙනෙක් accounts ගැන අහන්නේවත් මේවා 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 ඔප්පු කරන්නවත් කියන්නේ නැහැ විශ්වාසයෙන් ජේසුට දෙනවා මගේ ප්‍රමාණතර එක මහා දයාබර තනක් සමහර අය ගැන පැටිකිරියක්වත් අහන්නේ නැති අය ඉන්නවා බොහෝ දෙනෙක් එහෙමයි ඒක ඔබ ඔබ එයවිලා නැති වෙන දෙයක් නෙමෙයිනේ ඒ ඔබ දෙන දෙයක් හැබැයි ගොඩ ගහ ගන්න අය ගොඩ ගහගෙන ඉන්න අයට එක මොහොතකින් නැති උනේදී ඒ නැති වෙනවා කියන්නේ කොල්ල කනවා වගේ තමුන්ට තියෙන දේ නැති වෙනවා කියන එක කලකන්නිකමක් ජීවිතේ පීඩාවක් ජීවිතේ පීඩාව මැද අරගලයක් ඉතින් ගිඩියොන් ඉන්නේ එහෙම පසුබිමක මං කොල්ල කාලා මරබිය මේ අපි හරියට ඔබ මම ඉන්නා වගේමයි ගිඩියොන්ගේ ජීවිත තත්ත්වය බලන්න දොළොස්වෙනි වගන්තියේ සම්මිදානන් වහන්සේගේ දූතයා ඔහුට පෙනි ධෛර්යමත් ධෛර්යවත් බලවත් මිනිස්ය සම්මිදානන් වහන්සේ ඔබ සමග සිටින සේක දැන් අර පරිසරය පීඩා පරිසරය ඇතුලේ මගේ ප්‍රියමාන්තේනි ගිඩියොන් ඉන්නේ බලවත් ශක්තිමත් මිනිස්සෙක් බලවත් ශක්තිමත් කෙනෙක් ඔබගේ ජීවිතයේ කනෙක්ෂන් එක ඔබ තියාගන්න අධිකාරී බලයක් එක ජීවත් වෙන්න. ඒ තැනදී මගේ ප්‍රේමවන්තයනි, එක පර්සනල් දෙයක්. පර්සනලි ඔබ සම්බන්ධ වෙන දෙයක්. පර්සනලි ඔබ කනෙක්ට් වෙන තැනක්. බලවත් ශක්තිමත් මිනිස්ය සම්මිදානන් වහන්සේ ඔබ සමගයි. කට්ටිය ගැන නෙමෙයි කතා කරන්නේ ඔබ. මගේ ප්‍රේමවන්තයනි, ස්වාමින් වහන්සේ ඔබත් එක්කයි. මේක තමයි දේව අම්මට තිබිච්ච ශක්තිය දෙවන වාසය ඔබ සමගයි ප්‍රසන්ස් ඔෆ් ගොඩ් යෝ ශම්මා මගේ ප්‍රමාන්තේ මේ තන සමිනාසේ මාත් එක්ක නම් මට වෙනවාද උනාසේ මගේ පක්ෂේ නම් ප්‍රමාතේ උනාසේ කතා කරන වචනේ තිසේ තිසේද උනාසේ මන්ට පක්ෂේ නම් මට විපක්ෂවන්නේ කවුරුද වචනේ කතා කරලා කියනවා වචනේ කතා කරලා කියනවා ගිඩියොන් ඔහුට කතා කරමින් 13 අහු මගේ ස්වාමිනි සම්මිදානන් වහන්සේ අප සමග සිටිනසේක් නම් මේ සියල්ල අපට සිදු වී තිබෙන්නේ කුමක් නිසාද අපි වගේමයිනේ අපි ගොඩාක් දෙනෙක් අහනවා ස්වාමින් වහන්සේ මාත් එක්කනම් කොහොමද එහෙම වෙන්නේ මගේ ප්‍රමාණතේනේ අද මගේ මිස්ස මේ එක පවුලක දෙන්නෙක් නැති වෙච්ච තැන ඒ දරුව මට කතා කරා. Father තව තවත් කෙනෙක් නැති වෙනවා අපිට බය දරන්න. අපිට බලන්න යන විදියක් නැහැ. අපිට කතා කරන්න විදියක් නැහැ. ඒක මහා දරුණු අරගලයක් මගේ ප්‍රමාන්තේනි. හැබැයි දරුව මට කියනවා Father ජේසු මාත් එක්ක ඉන්නවා මං දන්නවා. ජේසු මාත් එක්ක ඉන්නවා. බැචිසු මුකුත් කරන්න නැතුව ඉන්නවා. මං දන්නවා ඉන්නවා. අපිට තියෙන හංග ඉන්න විතරයි මම මොනවද කියන්නේ අපි මොනවද කියන්නේ මගේ ප්‍රමාන්තේනි සමහර වෙලාවට දැන් ගිඩියෝන්ගේ ප්‍රශ්නේ ඒ උත්තරේ හරි ලස්සනයි දරුවගේ උනාසෙ ඉන්නවා හැබැයි බලාගෙන ඉන්නවා අපි ගොඩාක් වෙලාවට හිතනවා අපි ප්‍රශ්නයකට යන්නේ අපිට අරගල හැදෙන්නේ අපි එන්නේ මේක පොසිටිව් වෙන්නේ මට හුස්ම ඉර වෙන්නේ මට මේක ගන්න බැරි වෙන්නේ තේරෙනවද මේ අරගලේදී මහා බය බිලාන්තයකට යන්නේ දෙවියන් වහන්සේ මාව අත්හැරලාද මගේ ප්‍රමාන්තේ ගිඩියන් අහනවා ස්වාමිනිය වහන්සේ අපිත් එක්ක ඉන්නවා නම් මෙහෙම වෙන්නේ කොහොමද බලන්න වචනය අහෝ අහෝ මගේ ස්වාමිනී සම්මිදානන් වහන්සේ අප සමග සිටිනසේක් නම් මේ සියල්ල අපට සිදු වී තිබෙන්නේ කුමක් නිසාද සම්මිදානන් වහන්සේ අප මිසරෙන් ගිනා සේකයි කියමින් අපි පියවරු අපට මතක් කර දුන් උන් වහන්සේගේ සියලු පුදුම ක්‍රියා කොහෙද දැන්නම් සම්මිදානන් වහන්සේ අපත් හැර දමා මිදියන් වරුන් අතට පාවා දී ඇතයි කිවේය මගේ ප්‍රේමාන්තේනි සමින් වහන්සේ ඔබ වත්තරින තැනක් එනවා ඒ පාපය තුල රිදිලා මනස්ථාපනය වෙන්න
මමගේ සෙනග අතර මගේ වාස භවනට යන්නෙමි උන් දුක් විඳින කලෝනාකමින් මා සොයාගෙන යත හොසියා පහේ 15 ජීවිතයේ රෙදෙන හැම වෙලාවෙම ඔබ විමස ගන්න ඔබ කනෙක්ෂන් එකේද ඔබ හදා ගන්න තැන හදා ගන්න සමාව ගන්න තියෙන තැන සමාව ගන්න පාපොච්චාරණය කරන්න ලෑස්ති වෙන්න මේක තමයි එක වේදනාවේ එක පළවෙනි තැන රිදෙත්ිය ඔබ අවදි වෙන්නට ඕනේ උරු කැම කද්දි තාත්තගේ ආදරේ සිහි වෙන්නට ඕනේ උරු කැම කන්නේ ඔබ නිසාද ඔබගේ පාපයක් නිසාද ඔබ ගත්ත වැරදි ටර්න් එකක් නිසාද ඔබ හිතලා බලන්න හැබැයි ඔබ දන්න තරෙන් උන්වහන්සේත් එක්ක නම් ඉන්නේ මගේ ප්‍රමාන්තින උන්වහන්සේ දඬුවම් කරන දෙවි කෙනෙක් නෙමෙයි උන්වහන්සේ දඬුවම් කරලා ඔබව අතාරින දෙවි කෙනෙක් නෙමෙයි හැබැයි මේ තැනදී ස්වාමීන් වහන්සේ කතා කළා ගිඩියන්ට කියන්නේ ඒකයි ගිඩියන්ට කතා කළා කියනවා බලන්න උන්වහන්සේ කතා කළා කියනවා සම්විධානන් වහන්සේ ඔහුට දෙස ඔහු දෙස බලා නුඹට ඇති බල සම්පන්න කම මෙහෙවා මිදියන් වරුන් අතින් ඊශ්‍රායල් වරුන් ගලවන්න නුඹ යවන්නේ මමයි වදාළසේක මගේ ආදර පුතේ මගේ දුවේ මගේ අම්මේ තාත්තේ මම ප්‍රේමවන්තේනි මේ අරගල ඇතුලේ ඔබට පර්සනල් කෝලිං එකක් පර්සනල් කෝලිං එකක් පෞද්ගලික කැඳවීමක් තියෙනවා මට කීප දෙනෙක්ම ඉස්පිරිතාලේ ඉඳන් කතා කරා ඇඩ්මිට් වෙච්ච තැන ඉඳන් කතා කරා ෆාදර් මේ මුදල් පාවිච්චි කරන්න කොරෝනා හැදිච්ච අයට මේ මුදල් පාවිච්චි කරන්න මම ඉගෙන ගන්න කෙනෙක් තාම හැබැයි මේ මම ඉතුරු කරගත්ත දේ පාවිච්චි කරන්න මේ සඳහා ඔබ ඔබගේ අරගලයක් එක්ක ඒක ඇතුලේ හිර වෙන්නේ නැතුව එතන ඉඳන් ස්වාමීන් වහන්සේට අවදි වෙන්න ස්වාමීන් වහන්සේට අවදි වෙලා අහන්න චිස් ඔබanse මගෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද එනිසා මේ ලෝකේ සුගිත මුදිත සුන්දරත්වයක් නෙමෙයි මගේ ආදර පුතේ දුවේ එතන ජේසු ඔබට කතා කරන දෙයක් තියෙනවා සමාජයේ පීඩාව දිහා බලලා ඒ දිහා බලලා නිවුස් අහලා ડિප්‍රෙස් වෙලා නන්නත් අර වෙන්න නෙමෙයි ගිඩියන්ට ස්වාමිනාසේ කතා කරා ඔබතුල ශක්තියක් තියෙනවා ස්වාමිනාසේ ඔබතුල කරන්න යන දෙයක් තියෙනවා එනිසා ඔබ අලුයම නැගිටලා ඔබ අර ඊයේ කතා කරපු ෆ්‍රේම් එක හදාගෙන යාඥාවට ගිහිල්ලා ස්වාමින් වහන්සේගේ ශක්තිය ගන්න ස්වාමීන් වහන්සේ ඔබම මෙහෙවන දෙයක් තියෙනවා ඒක සමහර ඔබ ඩිරෙක්ට් කරන් ඩිරෙක්ට්ලි ඔබ ෆීල්ඩ් එකට යන එකක් නෑ හැබැයි ඒ තරහා ඔබට සම්බන්ධ එක වචනකින් එක යාඥාවකින් එක පුංචි දෙයකින් ඔබට උදව් වෙන්න දෙයක් තියෙනවා ඒක ඔබ ඔබගේ කූඩාරමෙන් එළියට ආවම තමයි ඔබට තාරකා පේන්නේ සමනස්ගේ පොරොන්දුව පේන්නේ කුඩාර්මේ ඇතුලේ ඉඳින මේ එළියට එද්දි ඔය හිර වෙච්ච තැන ඔබගේ බය ඔබගේ අස්ථාවරත්වය ඔබගේ ඒ තැනෙන් එළියට එන්න එළියට එන්න කියලා දොර අරගෙන ඉඳිට යන්න එපා අනේ අම්මෝ මම කියන්නේ ඒ එළිය නෙමේ ඒම නා කොර අය දිවර වෙච්ච ගමන් නැද්ද මගේ ප්‍රමුන්තනේ ඉවර වෙච්ච ගමන් අර යයි 10න් පස්සේක ඇඳිරි නීතිය දාන්නේ වවුලංග බේර ගන්නද කියලා සමහර අය අහනවා නැද්ද නැත්තම් විවාහ මංගල යෝජ්‍ය බින්ගහල මංගන දුස්ස නතර නිසා කපල්ස් පැනලයයි කියලා බයට වෙන්නේ නැති කියලා 10න් පස්සේ ඇඳිරි නීතිය දාලා තියෙනවා මන් දන්නේ නැහැ I don't know why ඒවා එහෙම වෙන්නේ ඇයි මගේ ප්‍රමන්තනේ කෙසේ වෙතත් දැන් මෙතනදී එළියට යන්න කෙනෙක් නෙමෙයි කියන්නේ එළියට යන්න එපා නමුත් ඔබගේ ජීවිතයේ ඒ එළිය නෙමෙයි ඊටවන එළියක් තියෙනවා දේවම්ම එලිසබෙත් තුමිය බහැ දකින්නට ගියා වගේ ඔබට කැඳවීමක් personal calling එකක් දැන් ඒක බලන්න ගිඩියන් අපිට දෙන උත්තරේ හරි ලස්සනයි උනහස් ගිඩියන් කතා කරලා කියනවා අහෝ ස්වාමීනි දොළ පහළ වේ දෙක අහෝ ස්වාමීනි මා ඊශ්‍රායල් වරුන් කලවා ගන්න කෙසේද බලන්න මගේ පවුල මනස්සේ ගෝත්‍රයේ ඇති ඉතා දුබල පවුලය මමද ඒ පවුලේ ඉතාම සුළු තැනත්තා වෙමි කිව්වේ මට මාවමයි මතක් වෙන්නේ මේක කිව්වද නැද්ද පවුලේ නැහැදිච්චම නේද බ්ලැක් ෂීප් තමයි මම ඒ කියන්නේ අනිත් තුන් දෙනාම අන්නේ අම්මෝ මාර හොඳයි නේද ඒ කියන්නේ එහෙම තැනක තමයි මාවම තෝරගත්තේ මට ගිඩියන් අම්මෝ නිකන් බදාගන්න ඉතුරු මේක කියද්දි ඇත්තටම මගේ ප්‍රේමවන්තයනි ඔබගේ නුසුදුසුකම ඒක ජේසුගේ දාතේ තියෙන ලස්සන ගිඩියන් කියනවා අනිත් පවුල් එක මගේ අපි සුළු පවුලක් ඒ පවුල ඇතුලෙන් මම නිකමෙක් ලෝකයේ නුසුදුසුකම උන්වහන්සේගේ සුදුසුකමයි මගේ ප්‍රමාන්තිනේ ඔබ හිතනවා නම්
ඔබ දුර්වලයි කියලා එක තැනකට ඔබ දුර්වලයි කියලා හිතන තැන ජේසු කතා කළා ඔබට කියනවා පුතේ ඔබ මගේ වෙන්න ඔබ මගේ වෙලා බලන්න ඔබ මගේ උනායින් පස්සේ වෙන දේ බලන්න එකයි ධනවත් එකලාගේ ප්‍රශ්නය එයාට ජේසුගේ වෙන්න බෑ ජේසු එතන ඉන්නවා ඔන්න ජේසු මම වැඩ පෙන්නනවා නැත්ද ඔබ වහන්සේ බලාගෙන ඉන්න ඔන්න කොල්ලා වැඩ පෙන්නනවා ඔබ වහන්සේ ඔන්න ඊට මාසේ වැඩ පෙන්නලා කොල සබ් කරලා ස්වාමීනි දුන්න නියමට ගියලා අර පරිසිවරයා වගේ පල්ලි ඉස්සරහට ගිහිල්ලා පුරාජේර දොඩනවා මගේ බමාතේන එක කොරින්තු 3 වෙනි පරිච්ඡේදයේ උනාසේ කතා කරනවා එක කොරින්තු 3 වෙනි පරිච්ඡේදයේ උනාසේ කතා කරන වචනය උනාසේ පහේ දිල්ලි වම කතා කරන උනාසේ තෝරාගෙන මේ විදිය කොරින්තු ලිපියේ උනාසේ කතා කරන මේ වචන බලන්න 3 වෙනි වගන්තිය 18 වෙනි වගන්තිය එක කොරින්තු 3 18 කිසිවෙක් තමාම රවටා නොගනිත්වා ඔබ අතර යමෙක් තමා ප්‍රඥාවන්තයයි සිතන්නේ නම් ඔව් නියම ප්‍රඥාවන්තයෙකු වන පිණිස ලෝකමින්ම අනුව ඔව් මෝඩෙක් වේවා මන්ද මේ ලෝකේ ප්‍රඥාව දෙවියන් වහන්සේ ඉදිරියේ මෝඩකමකි උන් වහන්සේ ප්‍රඥාවන්තයන් ඔවුන්ගේම උපාය වලින් අසු කරගන්නා සේකයි ලියාත තවද ස්වාමින් වහන්සේ ප්‍රඥාවන්තයන් ගේ කල්පනා නිස්සාර බව දන්වා දන්නාසේකයි ලියාත මගේ ආදර ප්‍රේමාන්තේනි එනිසයි ස්වාමින් වහන්සේ අද ඔබට කතා කරන්නේ ගිඩියන්ට කතා කළා ගිඩියන් කියාදි ස්වාමීනි මම නොසුදුසුයි මම සුදුසු කෙනෙක් නෙමෙයි උනාසේ කතා කළා කියන බලන්න එකම තැන උනාසේ කියන දේ මම ඔබත් එකයි එක්කෙනෙක් ඔබත් එකයි 16 සම්විධානන් වහන්සේද සබවින්ම මම නුඹ සමග සිටිමි නුඹ එක්කෙනෙකුට පහර දෙන්නක් මෙන් මිදියන් වරුන්ට පහර දෙන්නේහි යයි ඔබට වදාළසේක එක්කෙනෙක්ට පහර දෙනා වගේ මම ඔබට පාවිච්චි කරනවා සැම්සන් බුරු හක්කක් අරගෙන පිලිස්සවරු 500ක් මැරුවා මගේ ප්‍රේමවන්තයනි ආස්වලට යන ජෝන් මේරි වියානේ පියතුමා හැමෝගෙම කණ්ඩෙම් වෙච්ච මේ මිනිස්සයා කතා කරලා කියනවා ඒ ආස් නගරයම වෙනස් වුණයින් පස්සේ ස්වාමින් වහන්සේට සැම්සන් බුරු හක්කකින් 5000ක් මැරුවා නම් මං වගේ සම්පූර්ණ බුරුවෙක්ගෙන් මං වගේ නෙමෙයි එයා වගේ සම්පූර්ණ බුරුවෙක්ගෙන් ස්වාමින් වහන්සේට වෙන මොනවා කරන්න බැරිද කියලා අපගේ ප්‍රමාන්තේනේ එනිසා ඔබට දැනෙනවා නම් මට බෑ කියලා ඔබට දැනෙනවා නම් මම නිකමෙක් කියලා ඔබට දැනෙනවා නම් මම කවුද කියලා ඔබ භාග්‍යවන්තයි ඒ භාග්‍යවන්තකම තියෙන්නේ ඔබ ලේබල් ගහගෙන හංවඩු ගහගෙන මුළු ගැහෙන තැන නෙමෙයි. ඒ බැරිකම ස්වාමින් වහන්සේ ගාවට අරගෙන යනපද. ඒ බැරිකම ස්වාමින් වහන්සේට ගනුදෙනු කරලා උන්වහන්සේ එක තිමති උන්වහන්සේ තිමති වරුන්ගේ ලිපියේ කතා කළ කියන වචනේ බලන්න. එක තිමති උන්වහන්සේ 1:7 කතා කළා කියනවා. උන්වහන්සේ පහදිලිවම කතා කළා කියනවා. උන්වහන්සේ ඔබට මට දුන්නේ ආත්මානුභවය මොන වගේද කියලා. देख तिमोथी अभी गामू देख तिमोथी उन्हां से एके हाथे कथा कल के नवाचने देख तिमोथी एके हाथ देवियन वाहन से अपट दुन्ने बयादु गतिय नव बल संपन्न प्रेमान्वित हिक्मुनु आत्मानुभावय बल संपन्न प्रेमान्वित हिक्मुनु आत्मानुभावय उबगे जीवित दुबल काम मगे प्रेमवान उबगे जीवित दुबल काम स्वामी वहां से कनेक्ट वे नोने එක සම්බන්ධ කරන්න ඕනේ. චෙසුගාවට අරගෙන යන්න ඕනේ. ඒකයි ඒ අරගෙන ගිහිල්ලා උන් වහන්සේත් එක්ක ඉන්න ඕනේ. මේ වචනය ගිඩියන් එයා තනියම හිත ඉඳලා ගත්ත තීරණයක් නෙමෙයි. එයා තනියම නෙමෙයි දෙවියන් වහන්සේගේ වචනයට අවදි වෙනවා. ඒකයි මරියතුමීට උන්වහන්සේ කතා කළා කියන්නේ දෙවියන් වහන්සේ ඔබ සමගයි. ඔබ වරම් ප්‍රසාදයෙන් පූර්ණ වෙච්ච කෙනා. දෙවියන් වහන්සේගේ දරුවා ඔබ දරනවා. බලන්න එලිසබෙත් 7 මාස. ඇය වන්දයයි ශ්‍රී සෑට ඇයට දැන් 7 මාසය. මේ වචනයත් එක්ක ඔබ ගණදෙනු කරද්දී ඒ ඇදහිල්ල එන්නේ එකයි මගේ ප්‍රේමවන්තට රෝම 10:17 කතා කරලා කියන්නේ ඇදහිල්ල එන්නේ වචනය ගන්න රෝම 10:17 උනාස ඇදහිල්ල එන්නේ පණිවිඩ ඇසීමෙනි
ඒකයි වැදගත් වෙන්නේ මේ ගෙවල් මේ දවස්වල ගෙදර ඉඳගෙන නිකන් ඇදහිලා ඇතිවන්නේ පණිවිඩය ඇසීමනි පණිවිඩය ඇසීමන්නේ ක්‍රිස්තුස් වහන්සේගෙන් දැසීමනි ඒකයි ලේරා වෙනකන් කෑ ගහන්නේ මෙතන මේකයි එක ඔබව ඔබ පෝෂණය කරන්න මෙතන සතිය පූජාවෙත් පැයම භාගයකට වඩා දේශනා කරන්න ඒකයි මම උනහසකින් ඉස්සු ඉල්ලුවේ මේ කැස්ස නැති කරලා දෙන්න නැත්ද හඬ නැති කරන්න එපා මොකද මේක කියන්න තියෙන නිසා ඒකද උනහසකේ දෙයක් මගේ දෙයක් නෙමෙයි මගේ ප්‍රේමවන්තයනි මේ වචනයත් එක්ක දිවසිවරේ පූජකෙක් විදියට මට තියෙන ඔබට දේශනා කරන්න අයිති කරගන්න දේ ඔබ ඉස්සරහ තියන්න එතන ඔබ ඒක අයිති කරගෙන පණිවිඩය ඇතිවන්නේ පණිවිඩ ඇදහිලා ඇතිවන්නේ පණිවිඩය ඇසීමෙනි පණිවිඩය ඇතිවන්නේ උන්වහන්සේ ගැන දෙසීමෙනි එතන මේ වචනය ජේසු ගැන දේශනා කරද්දී ඔබ තුල ඇදහිලා ඇති වෙනවා ඒ වචනයත් එක්ක ගනඳුනු කරද්දී හැබැයි ඒක විතරක්මදි ඔබ පෞද්ගලිකව වචනයට යන්න වචනය තුල හැසිරෙන්න පුරුදු වෙන්න ඒ වචනය කියවන්න පටන් ගන්න මගේ ප්‍රමාණතේ මේ වචනේ ඉගෙන ගන්න ඕන තරම් YouTube එකේ තැන් තියෙන ඔබට ඉගෙන ගන්න ඕන තරම් ඒ තැන්වල ඉගෙන ගන්න ඒ වචනයත් එක්ක යන්න එකයි ඒ යාඥාව කියන්නේ දෙබසක් වෙන්නට ඕනේ යාඥාව කියන්නේ කනෙක්ෂන් එකක් වෙන්නට ඕනේ පොසත් තරුණයා දසපනතම ඉෂ්ට කරලා ඇවිල්ලා චෙස් කියන එක අඩුවක් තියෙනවා සම්බන්ධතාවයකට එන්න හැමදේම අතහැරලා මාත් එක්ක එන්න මගේ ප්‍රමාණතේ මේ තැන තමයි උදාහසෙව පෝෂණය කරන්නේ කොරෝනා වලට ස්තුති වෙන්න මං හිතනවා ඔබට ඒ යාඥාවේ ෆ්‍රේම් එක හදාගන්න කාලය ඇවිල්ලා ඒ යාඥාවේ ෆ්‍රේම් එක හදාගන්න මේ කාලේ ලොකු දේවල් එළියට යන්න නැහැනේ එළියට යන්න බැහැනේ ඒ නිසා ඇතුළේ ඉඳන් හදාගන්න ඒකට හුරු වෙන්න මේ කාලේ විශ්වාසවන්ත වෙන්න කොරෝනා ඉවරුනායින් පස්සේ තව අවුරුදු 5ක් විතර යනවා සමහරවිට දන්නේ නැද්ද මම දන්නේ තේරුණාද කියන එක එතකොට ඔබ ඒ යාඥා ෆ්‍රේම් එකේ හරියට ඥානකාන්තයක් ඉවර වෙලා එළියට එනවා වගේ ඔබ එතන ඉඳී මගේ ප්‍රේමන්තින් එතන තමයි ස්වාමීන් වහන්සේ ඔබට කතා කරන්නේ මම ඔබ සමග ඉන්නවා එක්කිනට පහර දෙනවා වගේ ඔබ පහර දෙනවා මම ඔබත් එක්ක ඉtti ගිඩියොන්ට හමුදාව අපි ඉස්සර කතා කරනවා හමුදා වෙන්නේ විශාල හමුදාවක් ඒ කියන්නේ මගේ ප්‍රේමන්තේනි ඒ හමුදාවත් එක්ක සටන් කරන්න පුළුවන් නම්බර් එකක් නැහැ දෙවියන් වහන්සේ සටන් කරන්නේ මගේ ප්‍රේමන්තේනි ඒක ඔබ අත්දකින්න ගත්තාම एक बात दाखिन स्वामी वहां से मेक करना मेक स्वामी वहां से करने मेक उन्हां से कर गने आना केला दान देने थी पर के प्रमाणते नहीं एक महापुत्र मध्यक और हॉस्पिटल के बाल हॉस्पिटल चैपलन पियतु माँ कथा करा लेडी चके मैंने फादर मुकद करने मका फादर अभी वी प्लान करना ऑक्सीमीटर स्टिक आक देन हरी किया क्वितर द मगे प्रमाणते ने मटा मटा हितागन नत बह मेक මට කොහොමද හිතාගන්න තමයි මොකක්ද ඒ කෙනෙක් කොහොමද වෙන්නේ මම 100ක් දන්න ස්වාමීන් වහන්සේ මගෙ මේක ඉල්ලුවා මේ ඔක්සිමීටර්ස් කියන එක මම දැනන් හිටියෙත් නැහැ මොකක්ද කියලා දැනන් හිටියෙත් නැහැ හොස්පිටල් එකේ මම ඉන්නේ නැද්දි එහා පැත්තේ හිටිය DIG මහත්මයෙක් එයාගේ පුතා දීලා තිබුණා එයා මගේ ඇඟිලි දාලා චෙක් කරලා බැලුවා මට බ්‍රීදින් ප්‍රශ්න තියෙද්දි හැබැයි හැමෝදාම උදේම ඒගොල්ලෝ චෙක් කරගෙන ගියා නමුත් මේකෙන් මොකක්ද වෙන්නේ කියලා දැනගෙන හිටියේ නැහැ මම පල්ලිය ගෙදර ආවෙන් පස්සේ තමයි පල්ලියේදී තමයි මේක මොකක්ද කියලා දැනගත්තේ අහද්දි ගෙදර කෙනෙක්ට ට්‍රීට් කරන්න මොකද්ද ඕනේ කියලාද මේ ඔක්සිමීටර් එක කියලා කියද්දි ඒක ඒ වෙලාවේ මොකක්ද දෙයක් ඇතුලේ දැනුණා මම තුනක් ඕඩර් කරේ ඒ තුනක් ඕඩර් කරලා පස්සේ එකක් කැන්සල් වුණා ඊට පස්සේ ඉමීඩියට්ලි පජේසු පල්ලි යේසුගේ පල්ලිය සපසද පල්ලි ඉස්සරහා යාඥා කරද්දි මේක මං දුන්නා නම් හොඳයිනේ මිනිස්සුන්ට කියලා හිතද්දි ඒවලාවෙම එක් පල්ලි මොකද පල්ලි ඒවලාවේ සැනිටයිස් කරලා තිබුණේ මුළු පල්ලියත් එක්ක මම එළිය යාඥා කර කර ඉන්නේ එතනම ඒවලාවම කෝල් එකක් ආවා පල්ලියෙන් එළින්න සමට ආන්සර් කරන්න පුළුවන් ආන්සර් කරාම මම දන්නේම නැති කෙනෙක් කිව්වා ෆාද මම ලක්ෂයක් මුදල් දෙනවා මා කොරෝනා අයට උදව් කරන්න මොකක් හරි දෙයකට පාවිච්චි කරන්න එතකොට මම ආඩර් කරන කෙනාට කතා කරලා තිබුණේ මම වට ගාන කියන්නම් කීයක්ද කියලා 10ක්ද 15ක්ද කියලා එතකොට තමයි 35ක් ආඩර් කරේ එතනට මගේ ප්‍රමාණතේනි तीस पाँच तो माय पांसी है उन्हें पांसी के नातर वैनित नहीं एक ही रहता लायना एक आप ही करने दे अकन्या में ही
මට ඕගනයිස් කරන්න මම දන්නේ නැහැ මම එහෙම මට එහෙම කන්ටැක්ට්ස් උත් නැහැ මම එහෙම මම එහෙම දේවල් දන්නේ නැහැ එක එක්කෙනා එතකොට ඒ ලේඩිස් එකේ ප්‍රධාන කතා කරන ඒක ටැක්ස් ඒ කියන්නේ ඒ වගේම මොනවාද ක්ලියරන්ස් ක්ලියර් කරගන්න ඒවා එන එහෙන් එද්දි ක්ලියර් කර මම මේ මාතෘකාව මම දන්නේ ඒවා නෙමෙයි කවු නම් ගම් ටයිටල්ස් දන්නේ නැහැ एक एक के ना संबंध वेना एक एक के ना इसराटे ना दन्नत्या या संबंध ना कनेक्ट वेना उदाव करना महान नेटवर्क के काक विधियाँ टा मैं मगे पुंछी याद देखी मुमे दावस देखे अभी ने मैं उन्हाँ से एक के ने के क सटान करना आगे सटान करना हमुदा आवा के क सटान करना आगे एक के ने के सटान करना आगे උනාසිතක වැඩ කරදී එහෙමයි එක්කෙනයි ගොඩක් වෙන්නේ එක්කෙනයි ඔබ ඒ වෙලාවේ එතනදා භෝජනය අරගෙන එතනදා ස්ට්‍රගල් එක ඒ වෙලාවේ මොහොතේ මුලින් එන කෙනත් එක්ක බහැප්පෙනවා ඊළඟට තව එනවා ඒ හැප්පෙනවා එහෙම නැතුව කට්ටිය දිහා බලලා නන්නතර වෙන්නේ නැහැ ඒ වෙලාවට අවශ්‍ය ශක්තිය වෙලාව දෙනවා ඒකයි ගිඩියොන්ට කියන්නේ එක්කෙනෙක් බලන්නේ වචනේ කොච්චර ලස්සනයිද උනාස ගිඩියොන්ට කතා කරලා කියනවා බලන්න සබවින්ම දාසය උනහසේද සබවින්ම මම නුඹ සමග සිටිමි නුඹ එක්කෙනෙකුට පහර දෙන්නාක් මෙන් මිදියන වරුන්ට පහර දෙන්න අයිය එක්කෙනෙක් ඔබට පේන්නේ කට්ටියක් වා ඒ වෙලාවේ ඔබට පේන්නේ එක්කෙනයි එයාට ගහනවා එයා වටනවා හැම වෙලාවෙම එක්කෙනයි ඔබ ගාව ඉන්නේ මගේ ප්‍රේමවන්තේනි උන් වහන්සේ ඔබ වර්ගණ යන්නේ එහෙමයි එනිසා हिट मुखद करे अनीद मुखद करे इन अनीद मुखद करे इन इन अनीद मुखद करे इन 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 अनीद इन 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 मेम दागन दंगल अभी सटन अद करा स्वामी ना से एक खरगा थन टरगना මගේ ප්‍රමාතේ ඒක මහා දයාබරතන ඒකට හේතුව ස්වාමීන් වහන්සේ ඔබත් එක්කයි ගිඩියන් කියන්නේ සුන්දර මිනිස්සෙක්. උනාසේ සුන්දර මිනිස්සෙක්. මේ ඔක්කොම කිව්වයින් පස්සේ දැන් ගිඩියන්ට ෂුවර් නැහැ. ගිඩියන් කියනවා ස්වාමින් වහන්සේට පිළිතුරු දෙනවා ඔබ 17 ඔබ උන්වහන්සේ ඉදිරියේ මට ප්‍රසාදය ලැබී තිබේ නම් මා සමග කතා කරන බවට ලකුණක් මට පෙන්වුව මැනව. ඔබ වෙත මගේ පූජාව ගෙනවුත් එය ඔබ ඉදිරියේ තබන තෙක් මෙතනින් නොගිය මැනවයි කිය. උන්වහන්සේද නුඹ පෙරලා එනතුරු මම නැවතින්නේ මේ. මම නවතී ඉන්නමි. උන්වහන්සේ ඉන්නවා. ඔබ එන්න. මගේ ප්‍රමාන්තේනි උන්වහන්සේට හදිස්සියක් නැහැ. ඔබ වෙනුවෙන් බලාගෙන ඉන්නවා. ඔබ වෙනුවෙන් උන්වහන්සේ රැඳිලා ඉන්නවා. ඔබ ඒ කියන්නේ ගිඩියොන් කියනවා ස්වාමීන් යන්න එපා. ඒක ඉංග්‍රීසි බයිබලේ හරිය ලස්සනයි. Wait until I give my gift. පූජාවකට වඩා ඒක හරිය ලස්සනයි. මගේ ටැග් අරන් එනකන් ඉන්න. ගිඩියොන් ගිහිල්ලා මොකද කරන්නේ? මස්තිකකුයි නමුන් පුට පිටිටිකකු යරගෙන ඇවිල්ලා එනවා දේවදූතයා කෙනෙක් ගලක් උඩින් තියන්න සලකුණක් ඕනේ දේවදූතයාගේ සරෑටි එතනට තිබ්බ ගමම්ම ගින්නක් ඇවිල්ලා ඒක පිළිගන්නවා ගිරියන් දන ගහලා වැටිලා කතා කරලා කියනවා ස්වාමීනි සම්විධානන් වහන්සේ මම මැරෙයි කියලා බයමු දේවදූතයා දකින්න බෑ දේවදූතයාව පේන්න විදියක් නැහැ එතකොට මොකද වෙන්නේ 23 කතා කරලා කියනවා සම්විධානන් වහන්සේ නුඹට සමාදානය වේවා බිය නොවන්න නම නසන්නේ නැත යොට වදාලසේක එවිට ගෙඩියෝනේ සම්විධානන් වහන්සේට පූජාසනයක් ගොඩනගා සම්විධානන් වහන්සේ සමාදානය යන අර්ථය ඇති ජෙහෝවා ශාලොම් යන නමය එහිට තැබුවේය දෙවියන් වහන්සේගේ සාමය ශාලොම් මගේ ආදර ප්‍රේමාන්තයනි ගෙඩියෝන් අපේ ජීවිතේට කතා කරන මේ ලස්සන දේ දුප්පත්කමේ ඇති පොසත්කම බැරිකමේ ඇති හැකියාව නොහැකියාවේ ඇති සුදුසුකම් සුදුසුකම මගේ ප්‍රමාන්තේනි මේක ඔබ දෙවියන් වහන්සේත් එක්ක ගනුදෙනු කරද්දී ඉතින් ජේසු කතා කරලා කියාරි ධනවතෙක්ට දේව රාජ්‍යයට ඇතුළු වෙන එක කොටුවෙක්ට ඉඳිකටු මලෙන් යන්නට අමාරුයි කියලා එතකොට එයාලා පුතුම වෙනවා මොකද ගෝලියෝ හිතන්නේ ධනවත්කම කියන්නේ ආශිර්වාදයක් දැන් ඒ පොසත් තරුණයා පොසත් උනේ දෙවියන් වහන්සේගේ ආශිර්වාදයෙන් එයාලා පුරාණ ගිවිසුම අනුව ආශිර්වාදයක් වෙන්නේ ධනවත්කම ආශිර්වාදයක් long life දීර්ඝායුෂ ආශිර්වාදයක් ඒ වගේම පරපුරක් ආශිර්වාදයක් දරු පරපුර ආශිර්වාදයක් දැන් ජේසුගේ ජීවිතයේ මේ කිසි දෙයක් නැහැ නේද ජේසුගේ ජීවිතයේ ධනවත් නෝ නැහැ
බදු කිවන්න සල්ලිත් නැහැ මාළු වලලා බඩින් අරන් දෝනේ නැද්ද ඔළුව තියා ගන්න තැනක්වත් නැහැ ජේසු එතකොට ජේසුට දරු පරපුරක් නැහැ විවාහ වුණේවත් නැහැ ජේසු ලොง ලයිෆ් නැහැ 33 මැරුණානේ මගේ ප්‍රියමන්තේනි මේ තැන ජේසු ආශිර්වාදේ කරකවනවා ආශිර්වාදේ වෙනස් කරනවා ආශිර්වාදේ තියෙන එතන නෙමෙයි ආශිර්වාදේ තියෙන වෙන තැනක උනාසෙ කතා කරලා කියද්දි ගෝලිය එතකොට ගෝලිය කතා කරලා කියනවා ස්වාමීනි ගෝලිය බලන මේක කොහොමද ආශිර්වාදයක් නෙවෙනවා නම් මොකක්ද වෙන්නේ උනාසෙ කතා කර ගෝලිය කතා කරලා කියනවා ඒ අසා 25 ශ්‍රාවකයෝ ඒ අසා අතිශය මවිත වී එසේ නම් ගැළවීම ලැබිය හැක්කේ කවරෙකුටදයි අසෝහ ජේසුස් වහන්සේ ඔවුන් දෙස බලා මිනිස්සුන්ට නම් එසේ කළ නොහැකිය ඒ දෙවියන් වහන්සේට සියල්ල කළ හැකිය මගේ ප්‍රමාන්තියනේ මේක තමයි අද ඔබගේ සුභාරංශය අතාරින එකවත් ඔබට කරන්න බෑ ඔබගේ ශක්තියෙන් ඒක වෙන්නේ නැහැ ඔබගේ ශක්තියෙන් ඔබට අතාරින්න බෑ ඒ සඳහා ඔබ උන් වහන්සේ ගාවට යා යුතුමයි उन वाहन से गांव टे आयु तुम्हाई इन्हीं सा उब्ब तन्नीवम दंगलना एके किसी मते रुमाकने वहाँ से गांव पूर्ण नवे यापेद्दी वहाँ से गांव पूर्ण नवे इद्दी अम्म ये कथा करना वागे संपूर्ण एंगोलियो सियाल्ला तैरला उन वहाँ से एक्का गिया वागे उन्हाँ से एक्का गिया वागे ए Gideon unwahansege atei pawichchi une Gideon swamin wahanse samagai kiyana tanai shaktiya une enisa obata hitenawa nan oba adambarai kiyala obata hitenawa nan oba panditai kiyala obata hitenawa nan obata hakiyawan godak thiyenawa kiyala egena kanassalu wenna epa uttare thiyenne unwahase gawa Paulu kiyanne Saulu kiyanne athi kenek ග්‍රීක භාෂාව දන්න කෙනෙක් විද්වතෙක් ගමාලියලගේ ගෝලෙක් එයා පණ්ඩිතයෙක් මගේ ප්‍රේමවන්තනේ එයාට අවිලා රෝමේ සිටිසන්ෂිප් පුරවැසි බවේ තිබිච්ච කෙනෙක් එයා වාසියකින් මට්ටලා පස් කන තැනකට දානවා එතන තමයි ස්වාමීන් වහන්සේ පාවිච්චි කරන්නේ ඉනි සමහර මේ කොරෝනාව මේ ප්‍රශ්න වේදනාව අරගල මට ඊ ડોක්ටර් කෙනෙක් කතා කරලා කියනවා ෆාදර් සමහර වෙලාවට බෙහෙත් වට්ටෝරුව ලිව්වයින් පස්සේ අහනවලු ෆාදර් මේ බෙහෙත නැතුව මේක හරියන්නේ නැද්ද ගන්න විදියක් නැහැ අන්ත අසරණ තැනකපත් වෙලා මගේ මෙමන්තනේ මේ අසරණකම ඇස්සේ ඔබට සරණයක් තියනවා කියන එක ඔබට මිස් වුණොත් අපරාධයක් ඔබ වේක තැනක ස්වාමීන් වහන්සේ අසරණ කරන්නේ කනෙක්ෂන් එකේ යාඥාවේ ඉන්න ඔබව අපඝාත කරන්නේ දුර්වල කරන්නේ එතන උන්වහන්සේ දෙයක් ලෑස්ති කරගෙන උන්වහන්සේ ජෝම් හයේ හයේ කතා කළා කියන්නේ ඒකයි උන්වහන්සේ පිලිප්ට කතා කළා කියනවා 5000ක් ඉන්නවා කන්න දෙන්න පිලිප්ගේ බඩපපුව දාලා යනවා නැත්ද පිලිප්ට නන්නතර වෙනවා හැබැයි ජේසු මොකක්ද කරන්න කියලා දන්නවා තැනගෙන එසේ විමසන්නේ ඔහු පරීක්ෂා කරන පිණිස කියලා කියනවා මිනිස්සුන්ට නම් කළ නොහැකිය හැබැයි දෙවියන් වහන්සේට සියල්ල කළ හැකිය එනිසා මේ තන මිස් කරගන්න එපා මහා අපරාධයක් ඔබව බලා ගන්න රකින්න ඇස්පිල්ලමක් ගහන්නෙත් නැතුව ඔබගේ දිහා බලාගෙන ඉන්න ඔබගේ හිස කෙස් පවා ගණලා තියෙන ස්වාමින් වහන්සේ ඔබ සමගයි ජව සම්මා උනාසේ ඔබත් එක්කනම් ගිඩියන් හදපු අල්තාරය ජව ශාලොම් ඒ සමාදානේ ඔබට තියෙනවා මම බලා ගන්න අපච්චි කෙනෙක් ඉන්නවා මම බලා ගන්න තාත්තෙක් ඉන්නවා හැකිද මවකට තම කිරි බරව අමතක කරන්නට ඇය එසේ කළත් ඔබ වහන්සේ මාව කවදාවත් අමතක කරන්නේ නැහැ කියලා මම දන්නවා මේ සාතික දෙවියන් වහන්සේ මා සමගයි පේදෘතුමා අහනවා සුවිශේෂයි ස්වාමිනී අපි හැමදේම දාලා ආවා අපිට මොනවද හම්බ වෙන්නේ පුංචි හුරතල් පුඩි එකෙක් වගේ ජේසුට තදා වායිසයි පේදෘ මන් දන්න තරමේ හැබැයි අපිට මොනවද හම්බ වෙන්නේ මගේ ප්‍රේමන්තයනි ජේසු කියනවා මේ රාජ්‍යයේදී සහේ රාජ්‍යයේදී ඔබ ලබන දෙයක් තියෙනවා ඒ රාජ්‍යයේදී සිංහාසන 12ක ඔබ මාත් එක්ක ඉන්නවා විනිශ්චයේදී මොකද ගෝත්‍ර 12 සංකේතවත් කරේ ගෝලයන් 12 දෙනාගෙන් මේ රාජ්‍යයේදී මේ ලෝකයේදී මවද පියාද දරුවන් ද අතාරින කෙනෙක් ඉන්නවා නම් සිය ගුණයක් මවද පියාද දරුවෝද ලබනවා මගේ ප්‍රේමන්තයනි
යොක්කමාරී හැබැයි ඒ කොටම වඩා ලබන දෙයක් තියෙනවා ඒ හැම දෙයකටම වඩා ඔබ මේ ලෝකේ ඔබගේ ශක්තිය අතරිද්දි ඔබගේ බලය අතරිද්දි ඔබට ජේසුව හම්බ වෙනවා ඒ හැම දෙයකටම වඩා ජේසුත් එක්ක රිලේෂන්ෂිප් එකක් ඒකයි ඒ තහනම් ඒ සපුන්සත් තරුණයා රුණාස් කියන්නේ කඩුවක් තියෙනවා පුතේ හැම දෙයක්ම අතහැරලා මාත් එක්ක එන්න මා අනුගාමී වන්න මගේ ප්‍රේමන්තේනි මේ රිලේෂන්ෂිප් එකට ඔබ ගියයින් පස්සේ මේ රිලේෂන්ෂිප් එකේ ඔබ උනාසගේ අතල්ල ගත්තයින් පස්සේ ඔබට දැනෙන ශක්තිය ඒක මහා ඉමහත් කැඹුරු අත්දැකීමක් ඒ අත්දැකීම තුළ උන්වහන්සේ ඔබ වර්ගණ යනවා උන්වහන්සේ ඔබ පෝෂණය කරනවා සන්නද්ධ කරනවා මගේ ප්‍රේමන්තේනි ඒ නිසා ගිඩියන්ගේ අත්දැකීම ව්‍යසන මැද්දේ ව්‍යසනය මැද්දේ කතා කළ ස්වාමින් වහන්සේ මතක තියාගන්න මේ වසංගතය වසන්තයකට පෙරළෙන දවසක් එනවා උන්වහන්සේ ඒ දවසේදී අද මේ හදාගන්න අත්දැකීමත් එක්ක ස්වාමින් වහන්සේ ඔබව ගොඩනගෙන තැනක් එනවා මේ වසංගතය ඇතුලේ ඔබට කැඳවීමක් තියෙනවා ස්වාමින් වහන්සේ ඔබව තෝරගෙන තියෙනවා ගිඩියන්ව තෝරගත්තස්සේ ඒක කරන්නේ කොහොමද ගෝලියෝ සියල්ල අතහැරලා උන්වහන්සේ ගාවට ගියා වගේ उन वहां से व ऐतिहासिकरण अतःगन में गामने अन्न इतुल स्वामिनासे महा अति सुंदर आध्यक्षीय मगेन बगे जीविते पुरवन निसाम नुसुदसुकाम सुदसुकरण उन वहां से गे सुंदर दैत्र बार वेला निदास वेन्न अदवचने ओबट आराधना करना प्रेमांतेनी अभी हम अकेले कुम्भ नगितिमो नगितलापे इल्लीम उदेशा विशेषाकारेन मे मोहते दी मैदिहत व्याख्या करमू